පණේ අවුරුදු 2 පන්සල ආරම්භ කරලා තියෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේලා කිසිම කෙනෙක් වැඩ වාසය කරේ නැහැ. ඊට පස්සේ මේ විහාරස්ථානෙට මම වැඩම කරවලා දැනට මේ විහාරස්ථානය ගමේ ළමයි පැවිදි කරලා මේ වල භික්ෂුන් වහන්සේලා 17 මේ විහාරස්ථානයේ වැඩ වාසය කරනවා. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ කවි සභාපතිතුමා ජගත් සුමතිපාල මහත්මයා එවැගේම යැපිනේ ඒවාගේ හිටපු සභාපතිතුමිය එවැගේම ලේකම්වරු ඇතුළු නිලධාරි මණ්ඩලය මගේ විහාරස්ථානයට පැමිණිලා මෙවර 2013 වර්ෂයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පවත්වන සම්මේලනයේ මගින් පවත්වනු ලබන කඨින පින්කම සඳහා මගේ මේ විහාරස්ථානය තෝරාගත්තා. ඉතින් භික්ෂුන් වහන්සේලාට වැඩ වාසය කිරීම සඳහා තිබුණා වූ කුඩා සංඝාවාසය නවීකරණය කරලා බොහොම අලංකාර ස්ථානයක් බවට පත් කරලා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ විසින් මට ඒ අවස්ථාව ලබලා දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා සංසාර දුකින් එතර කිරීම සඳහා උන්වහන්සේ සාරා සංකේකල්ප ලක්ෂයක් පාරමී දම් පුරමින් උන්වහන්සේ සොයාගත්ත අවබෝධ කරගත් සත්‍යතාවය සත් ධර්මය මේ ලෝක සත්වයාට දේශනා එවැනි සත් ධර්මය ඇසීමට ලැබීම සහ දේශනා කිරීම දාන අතර ඉතාමත් උසස් දානය හැටියට අපි සඳහන් කරන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දුක මත පිහිටලා. නමුත් අපට දුකෙන් නිදහස් වෙන්න ඕන. එහෙනම් ඒ දුකෙන් නිදහස් වෙන්නට බුදුහාමුදුරුව අපට ක්‍රමවේදයක් දේශනා කරනවා. මාර්ගයක් දේශනා කරනවා. ප්‍රතිපදාවක් දේශනා කරනවා. අපි ඒ ක්‍රමයේ ඒ මාර්ගයේ ඒ ප්‍රතිපදාවට අපි කියනවා මධ්‍යම ප්‍රතිපදාව. ආර්ය මාර්ගය. ආර්ය ක්‍රමවේදය තමයි මේ දුක නිදාසයට තියෙන්නේ. එහෙනම් අපි පළමුවෙන් බලන්න ඕන මේ ආර්ය මාර්ගය නැත්නම් දුක නිදාසන ක්‍රමවේදය මේක අපි සකස් කරගන්න. දැන් ලෝකේ කිව්වෙන් පස්සේ අපි සාමාන්‍ය ඔය කතා කරනකොට බලන්න මේ ලෝකය මම මගේ මම කියලා මේ ලෝකයේ තුල සංකල්පයක් අපි ගොඩනගා ගන්නවා. මම මගේ හැමදේම මේ තියෙන මේවා කාගේද කියලා හමුත් මගේ කියලා කියනවා. එතකොට මම කියලා කෙනෙක් ඉන්නවා මගේ කියලා දෙයක් තියෙනවා කියලා අපේ හිතවල තියෙනවා. දැන් බලමු බුදුහාමුදුරුවෝ දේශනා කළා දුකෙන් නිදහස් වෙන්න නම් ක්‍රමවේදය. ඒ ක්‍රමවේදය අපි තේරුම් ගන්න පෙර පළමුවෙන්ම තේරුම් ගත යුතුක් තියෙනවා. මොකද්ද මේ ලෝකයේ තේරුම් ගන්න. එහෙනම් මෙහි ලෝකය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ පංචස්කන්ධය. පංචස්කන්ධය තමයි ලෝකය කියලා දේශනා කළේ. දැන් බලන්න රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මෙන්න මේ ටික තමයි ලෝකය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ.
බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි සංඝාවාස සාදවා පූජා කිරීම මේ පින්කමක් මේ මොහොත තුල සිද්ධ වෙනවට මා කුසල් කරනවා. එතකොට මේ වැඩමවා වදාළ මහ සංඝරත්නයේ දාතීතේ පටන් මේ මොහොත දක්වා මෙතෙන් පටන් මේ ඉදිරියේ වැඩ සිටීමට බලාපොරොත්තු වෙන කුල දරුවන් දක්වාම තමන්ගේ සිත කුල ද්වේෂ සාගත සිතුවිලි තියෙනවා නම් නැති කර ගන්නට ඕනේ. සංසද කරලා පිළිගන්නා කෙනෙක්.